හොඳයි, හැම දෙනාම නැවත තැන්පත් වෙන්න. අපි මේ වෙලාවෙත් උදේ මතක් කරපු අර යෝනිසෝමනසිකාරයට විරුද්ධ වෙන, අයෝනිසෝමනසිකාරයට පාක්ෂික වෙන ධර්ම, ඒවා මාරපාක්ෂික ධර්ම වෙනවා. ඒ මාරපාක්ෂික ධර්ම සතිපට්ඨාන භාවනාවක් කරනකොට මේ දහ දෙනාම භාවනාවට විරුද්ධව කටයුතු වෙනවා. විරුද්ධ වෙලා තමන්ට හානියක් කරනව නෙමෙයි, කිසිම හානියක් කාටවත් කරන්නේ නැහැ මේගොල්ලෝ. තමන්ගේ පරණ පුරුද්දට ඇදලා තේරෙන්නේ නැතුව මේ මායාව විසින් අලුත් දෙයක් හැදුවේ නැහැ. ඔය අපි තමයි මායාවෙන් වැඩ අරගෙන එක එක නරක පුරුදු රන්තරය ඇති කරගත්තා. නැතුම් මාරය විසින් නරක පුරුදු ඇති කරේ නෑ, අපි විසින් මාරයන්ගේ උදව් අරගෙන නරක පුරුදු ඇති කරගත්තා. එතකොට භාවනා කරන්න ගියාම මේ මාරය දහය කරන්නේ අර පරණ පුරුද්දකට හරව. පරණ පුරුද්ද එතකොට අයෝනිසෝමනසිකාරය. තමන් පුරුදු වෙන්නේ මෙච්චරකල් වැඩියෙන් පුරුදු වෙච්ච එකකට හරවන. ඒක තමයි මෙතනින් කරන්නේ. අපි බලමු දැන් මාරයෝ එහෙම තුන් දෙනෙක් ගැන කිව්වා. මොකද්ද? කාමය, අරතිය, සාපිපාසාව. සාපිපාසාවෙන් එච්චර හානි වෙන්නේ නැහැ භාවනාවට. මොකද ඒකට හැම වෙලෙම වැඩ කරන්න බෑ. බඩගින්න පිපාසයේ මිනිස්සුන්ට දැනෙන වෙලාවක් තියෙනවා. ඒ දැනෙන වෙලාවේදී තව දුරටත් බඩගින්නේ භාවනා කරන්න ඕනේ නැහැ. තේරෙනවද? වතුර පිපාසයේ අධික නම් භාවනාව නවත්තලා වතුර බීලාය කරන්න, නැත්නම් ඒ මාරයක කරන්න බෑ මේ. මේකයි මේ කියන්නේ. ඒකින් තමයි භවනා මධ්‍යස්ථාන වල සිල් ගත්තම ඕන වෙලාවක කාල සටහනක් හදලා තියෙනවා. ගිලම්පස වෙලාවක්, දාන වෙලාවක්, එහෙම මේ මේ මාර්යාට මුහුණ දෙන ආකාරය. ඊගාට දැන් ඔය හතරවෙනි මාර්යා ප්‍රබල මාර්යේ මේ වර්තමානයේට අධික ලෙස මේ භවනා විනාශ කරනවා. Tamanට භවනා කරන්න දෙන්නේ නැත්තේ ඇත්තටම හුඟක් අය කිව්වෝ කාමී කියලා වැරදි. කාලයක් මොකද කාමයෙන් භාවනාව කැඩෙන්නේ නැතුව මේ සීල් ගන්න විදිය, පන්සලක හැසිරෙන විදිය, භාවනා මධ්‍යස්ථානයක හැසිරෙන විදිය අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න තියෙනවා. තේරෙනවා නේද? නැතු මෙහෙ වගේ අයට අමුතු දෙයක් කියා දෙන්න, විනය නීති දාන්න ඔහොම නෙමෙයි තියෙන්නේ. දෙමව්පියන්ගෙන්ම සංස්කෘතියෙන්ම දන්නවා. තේරෙනවා නේද? ඒතර අටසිල් සමාදන් වෙලා, අටසිල් සමාදන් වෙනකොට එන් නාච්ච ගීත වාදික විසුක දසන ඒවා අහක් වෙනවා කියන්නේ ඒව කාමයට තෝතැන්න තමයි. තේරෙන්නේ නේද? නැතුම් ගේමුම් වේමුම් බලනවා බලලා හතුරු වෙනෝනේ අපි. එතකොට කිල් ගත දවසට ඒක කරන්න යන්නේ නැහැ කියන එක අපි අහලා තියෙනවා. මේවා තමයි කාමෙන් අහක් වෙන ක්‍රම. දැන් ඒක නිසා මේ කාමය කියන එකට ටික කාලයක් භවනා කරොත් ඔයගොල්ලන්ට උනා දවසක් දෙකක් මේ මෙහෙ විදිහට කරනකොට ඒ කාමයේ කියන එක නිකම්ම අහක් වෙනවා. එච්චර බලගතු වෙන්නේ නැහැ භවනා කරන කාලේ. ජීවිතෙන් අහක් වෙන්නේ නැහැ. භවනා කරන කාලෙන් අහක් වෙයි. වයස ભેදයක් තොරව, වයස ભેදයෙන් තොරව භවනා හැමදාම විනාඩි 5 5 හරි කරොත්. තේරෙනවද නේද? නමුත් වර්තමානයේ බේරෙන්න බැරි මාර්යා පරිහෙෂණ තුනක්මයි. මෙයාගේ බේරෙන්න බැහැ. මෙයා භවනාව නැත්තටම නැතිද? මේ පරේෂණ දුස්නාව කියන මාර්යා කොච්චර අපිට උදව් වෙලා, උදව් වෙන ප්‍රමාණය වැඩි වෙනමයි මාර වේශයක් වැඩි වෙන්නේ. දැන්ට මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේ මාර්ය 10න් වැඩිම උදව් වෙන මාර්යා හතරවෙනි මාර්යා. කොච්චර උදව්වක්ද කිව්වොත් මෙතන ඉන්නේ වැඩි දෙනා ඕස්ට්‍රේලියාවට ගෙහින්ද උදව් ලොකුම උදව්ව කරපු මාර්යා කාමේ නෙමෙයි. නැමෙ මේ 10 දෙනා එක්කනේ අපේ කොම ජීවිත කතාව තියෙන්නේ. මේ 10 දෙනාගේ බෙදලා බැලුවොත් ඔයගොල්ලන්ට උදව් උනේ ඕස්ට්‍රේලියාවට ඉන්නේ වැඩි දෙනාට හතරවෙනි මාර්යා. මොකද හතරවෙනි මාර්යා පරිසර දුෂ්ණා. මනුෂ්‍යෙකු පරිසර දුෂ්ණාව අඩු වුණොත් මොකද වෙන්නේ? පරේෂණ දුෂ්ණාව කියන මාරය නැත්නම් එයාට උගත් යමක් ලැබෙන්නේ නැහැ. තේරුණා?
එහෙනම් ඉගෙන ගන්න උදව් වෙන මාරය කවුද? මොනවාරි අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න. සහතික ගන්න. විද්‍යා පරීක්ෂණ කරන්න. මොනවාරි ඉල්බී ඥාන ඇති කර ගන්න. උදව් වෙන මාරය කාමේ නෙමෙයි. කාමේවට හව ඒකට ඉඩ දෙන්නේ. තේරෙනවද? එහෙනම් ඔයගොල්ලන්ගේ ජීවිත කතාවේ වැඩියෙන් ඔයගොල්ලන්ට උදව් වෙලා තියෙන මාරය හතරවෙනි මාරය. ජීවිත කතාවට ජීවත් වෙන්න. අධ්‍යාපනයේ උදව් වෙන්නේ කොච්චර උදව් වෙනවද කිව්වොත් දැන් මේ බණහඬ උදව් වෙන්නේ මවයා මාරයමයි. කවුරුවත් දන්නේ නැහැ. දැන් මේ කාමයේ උදව් වෙන්නේ බණහඬ. අරතිය උදව් වෙන්නේ නැහැ. අරතිය උදව්වක් නෙමෙයි. සාපි භාෂා උදව් වෙන්නේ නැහැ බණ. කවුද උදව් වෙන්නේ? ඔන්නේ හතරෙනි මාර්ය. එහෙම දැන් බණ අහලත් මොනව හරි ඉගෙන ගන්නව නේද අපි? ධර්මයේ ඉගෙන ගැනීමක් නේ කරන්නේ. ඉතින් ඔය ඉගෙන ගැනීමට ඉස්කෝලේ ඉගෙන ගන්න දෙයකට උදව් වුනේ ඔය මාර්යමයි. බණ ඉගෙන ගන්න උදව් වෙන්නේත් ඔය මාර්යය. එහේ ඉස්කෝලේදීත් එහෙමයි බණමඩුවේදීත් එහෙමයි. ඔය මාරයා හැබැයි හතරවෙනි මාරයා අහක්ුණොත් මේ බණ අහන අයගෙන් ප්‍රතිඵල මොකක්ද? දැන් කොහෙන් හරි ක්‍රමයෙන් හතරවෙනි මාරයාගේ බලේ නැති වුණොත් ඔයගොල්ලන්ට හිමි දී මොකක්ද? පස්වෙනි මාරයාගේ බලය ඇති. තේරුණානේ? දැන් පස්වෙනි මාරයා කවුද? තීන මිද්දේ නිදිමත. එන්නේ බණ ඇහෙන්නේ නැතුනොත්, බණ අහන එක එපා වුණොත්, කම්මැලි වුණොත් මොකද වෙන්නේ සාමාන්‍ය ජීවිතේ? බණවන්නේ නෑනේ. ඒනම් සාමාන්‍ය ජීවිත කතාවෙත් මෙහෙමමයි තියෙන්නේ. තේරෙනවද? මේ මාර්ගයේ වැඩ කරන්නේ මේ විදිහ තමයි. දැන් පන්ති වල නිින්ද ගිහිල්ලා නැද්ද මේ වයසේ ඉස්කෝලේ ඉගෙන ගන්න කාට? ඈ දැන් ප්‍රශ්න තියෙන්නේ ඔයගොල්ලන්ට දැන් පරීක්ෂ සමීක්ෂණයක් කරොත් පන්ති කාමරේ නිින්ද ගිය වතාවල්ද වැඩි බණ මඩු වල නිදාගත්තේ වතාවල්ද? නැහැ වැඩි කොහෙද? වැඩි බණ වල වල ඉඳගත්තේ. තේරුණා? මොකද බණ අහන්න ගියාට පරේසන දුන්නා හො නැත්නම් බණ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීමක් නැහැ. වටිනාකමක් නැහැ. තේරුණා? අරගෙන ඉතින් රස්සාවක් හම්බෙනවා මේ බණ ඇහුව කියලා රුපියල් 7 හොල්ඩර් හම්බෙන්නේ නැහැ නිකන්. තේරුණාද? එහෙම එකක් නෑ. මොකක් හරිල වෙන ප්‍රතිලාභ නෑනේ. ඒ හින්දා අරකනම් එහෙම නෑ. දිරි ගන්නන්න පුළුවන්. මේ පන්තියෙ ඉඳලා ගන්න එපා පුතේ. ඉතින් අම්මා දුවරාත්ත කියනවා. අපිත් මෙච්චර කාල මේ කකුල් අපි ඉගෙන ගත්ත ළමයෝ මේ කකුල් දෙක බේසන් වල වතුර බේසන් මේ දාලා පාඩම් කරේ. ඔව ඉතින් ඔහොම දිරි ගන්නන කතා කියලා යන්තම් අරුන්ට උගන්වන්න. ඒව අහලා ඉතින් අරුන්ට අර නිින්ද යනකොට ඒක ගැටලා නැත්නම් අර ගුරුවරයා මේ වල් පාර වැදිලා හරි කොහොම හරි මේ ආමුදුරු ගහන්නේ නැන්නේ බණ වඩු වල නෙදාගත්තට කාටවත්. තේරෙනවද? ඒ ඉන්න කොහොම හරි බහුතරයා බණ මඩු වල නම් නෙදාගන්න. හැබැයි මතක තියාගන්න ඒ නෙදාගන්නේ මේ මාර කතාවෙන් ප්‍රතිඵලයක්. පරේෂණ දුන්නා බලය අහිමි වුණොත් එතනින් ලැබෙන ප්‍රතිඵලය මනුස්සයන්ට නිින්දයි. තේරෙනවද? ඔන්න එහෙනම් තීන මිද්දේ පස්වෙනි මාරයට එන්න නම් ඔය නිදා ගන්න බෑ මිනිස්සුන්ට මෙන්න මේ මාරය හතර දිනාගේ බලේ විසන්දුන්නේ නැත්නම් නිින්දට පෙර එක්ක කාමයේ ඒ අරමුණු වලින් කාමයක් වෙන්න ඕනේ. පළවෙනි මාරය. දෙවෙනි මාරය අරතියක් වෙන්න ඕනේ. තේරුණානේ? ඒ වගේම සා විපාසා හොඳටම බඩගෙන ඉන්න විපාසය දිනන මොකෙකුට වන්න ඉන්දියන්නේ නැහැ. එහෙනම් ආමේ හුත් නැහැ.
අරතිය බුත් නෑ, නිින්ද යන්නේ නෑ, බඩගින්න වැඩිකම, පිපාසය වැඩිකම, සිහි නැති වෙන්න පුළුවන්. ඒක නිින්ද යෑමක්නේ. තේරුණානේ? නිදා ගන්නවා කියන එක නෙමෙයි තීන මිද්දේ නෙමෙයි, වෙන කය බිඳීම. දැන් ඊගාවට පරේතන තෘෂ්ණාවත් ඒකවත් නැති වුණොත් කොහොමද නිින්ද යන්න ඕනේ? තේරුණානේ? හැබැයි තීන මිද්දේට බලය හුඟාකම නැද්දෝ එන්නේ නැත්තේ. බලය අඩුම වෙන්නේ පළවෙනි මායя බලය ගත්තොත්. කාමී බලය ගත්තොත් නිින්ද යන්නේම නැහැ. නිදිමත ඇත්තෙම නැහැ. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට බණ මඩු වල නිදිමත වැඩියෙන් ඇති වෙච්ච එක ගැන සතුටු වෙන්න. තේරුණානේ? ඒ කියන්නේ දැන් කාටවත් මගුල් ගෙදරක පාටියකදී නිින්ද ගිහිල්ලා නේ. හෝල් කොච්චර ලොකු වුණා හෝල් එකේ නිින්ද යන්නේ නැහැ. බණ මඩු පොඩි බණ මඩු වෙන්නේ නැහැ. පොල්ලතු මඩු වෙන්නේ නැහැ. තේරුණාද? අක්කරගෙන මගුල් පාටි දාන්නේ නේ මොන නිින්දක්වත් නේ. මොකද ඔන්න මාරේ එතකොට දින්නේ කවුද? පළවෙනි මාරේ ඇයි? ඇහැ බින වෙනව, කන විනෙනව, පංච ඉන්ද්‍රියම් බින වෙනව. තේරුණාද? බින වෙනකොට නිදිමත පලාතක නැහැ. නිදිමත බයයි මේ පළවෙනි මාරයට පුදුම බයක් තියෙන්නේ. තේරුණාද? තීන මිද්දේ පුදුම බයයි පළවෙනි මාර්ගයට. තව ඔය මඟුල් ගෙදරක කහානි වෙල් එකේ නින්ද ගිහිල්ලා නැහැ, පාටියක නින්ද ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ කාමයේ පළවෙනි මාර්ගය රජ කරනවා. ඒකෙදි වැඩ ගන්නවා වැඩි. දැන් ඔය වෙනක් අයට නින්ද යන්නේ නැහැ. මේ තැනකට දේවාලයක නින්ද යන්නේ නැහැ. එළි වෙනකම් ස්තෝත්‍ර කිව්වත් නිින්ද යන්නේ නැහැ. මොකද කාමේ නැහැ. අර මගුල් පාටි වගේ නෙමෙයි. ඒ නිින්ද යන්නේ නැති වෙන ක්‍රමයකට. අරගනම් කාමේ. දෙවෙනි එක මොකද්ද? ඒ දෙවියන්ගෙන් පයින් ගහයි කියලා බයයි. අරති. තිරච්ඡාන විද්‍යා. තේරුණා? අරති වැඩි වුණානේ එහෙනම් තීන මිද්දේ නැහැ. තේරුණාද? ඔන්න ඔය හපංකම නෙමෙයි නිදා ගන්න නැතුව ඉන්නවා කියන එක. ඔය ඔන්න ඔයන් තමයි හපංකම ලැබුනේ මෙච්චර ගන්න. දැන් ඕකත් නැතුව දැන් තව නිින්ද යන්නේ නැහැ. නිින මිද්දයට බලය එන්නේ නැහැ. තුන්වෙනි මාරයට බලය ආවෝ. බඩගින්න විපාකේ වැඩි නම් සිහි නැති වෙනවා මිස නිින්ද යන්නේ නැහැ. තේරුණාද? ඔන්න ඕක විතරක් පරීක්ෂා කරලා බැලියගේ අර දෙක නම් බෑ. මොකද තුන්වෙනි එක බැලියගේ මොන කාරින්ද කියලා. තේරුණා? ඒක තනින් කරන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. එතකොට නිින්දියන්නේ නැහැ. එතකොට දැන් ওই විදිහට බැලුවම ඔයගොල්ලන්ට ඔය කියන කාමී හරහා මෙතන කාණිවල ලිහිකුත් නෙමෙයි. දේවාලෙකුත් නෙමෙයි බයට. මොකද මේ බය කරන්න කෙනෙකුත් නැහැ. තේරුණා? අරදීන් නෙවෙයි ඔය ඇහැරලා ඉන්නේ. බඩගින්න විපාසය දෙන්නත් බෑ. දැන් විනාඩි 10කට 15කට ඉස්සෙල්ලා ආයෙ මොන මොන හරි දෙතරයක්වත් බීලා ආවා. කන්න නැති වුණා. සමහර ඉතින් කනේ වා හා යන ගමන් ගන්න බෑග් එකේ දාගන්න නැති. මොකද දැන් තිල්ලනන්නේ. එහෙනම් එහෙම දැන් හිතන ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් පොදු මේ දැනුත් ඇහැරලා. එහෙනම් ඇහැරලා ඉන්න උදව් වෙන්නේ කවුද? ඕක ධම්ම නියාමයක්. නිදිමත නැත්නම්, නිින්ද ගිහිල්ලා නැත්නම් එක්කෝ කාමේ රජ කරන්න ඕනේ සංකල්පනාවල, එහෙම සිතේ නැත්නම් අරතිය සාවිභාසාව නැත්නම් පරේසන දුස්නා. දැන් එහෙනම් බණහන් උදව් වෙලා තියෙන්නේ මොකක්ද? ඈ පරේසන දුස්නා. ඕක පිළිගන්න. ඕකෙන් තමයි ඔය හපං කණ්ඩික ඔක්කොම හැදුවේ. ඔය ළමයි මාර්ය. තේරුණනේ? දැන් අධ්‍යාපනය උගච්චන් ඔක්කොම ලබා දුන්නේ ඔන්නේ පස්සේ හතරේනි මාර්ය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එයාගෙන් වැඩගත්තු ප්‍රමාණය වැඩි. දැන් මේ විදියට වෙන්නේ දියවත මිනිස්සු. එහෙනම් මෙයා හරක් කපන ප්‍රමාණයත් වැඩි භවනා කරන්න ගියෝ. තේරුණනේ? ඒකයි පඬිතියාට ඒ දන්නේ යන්න බෑ. පඬිතියාට හතු කට්ටානේ වඩන්න. පඬිතියා වෙන්නේ කොහොමද? පරිවර්තන රුක්නාවේ වැඩිම වැඩ.
කියෝල ඉගෙන තේරෙන්නේ. දැන් ඕක අහුවෙන්නේ පඬිතියට සලකන අනික් කොහොමද දැනගන්නේ? සතිපට්ඨානෙදී සලකන්නේ ඒ දණ්ඩපල්ලේ වැටෙනවා. ගඟට වැටෙනවා. තේරෙන්නේ? දැන් ඒක තමයි ඕගොල්ලන්ට හුඟක් දෙනෙකුට උනේ ඔය කක්මන කරන්න ගිහිල්ලා. මාමෙන් නෙමෙයි මේ පහර දුන්නේ. අර දැන් ඔන්න කමඨහනේ බොහොම තරලෝ ගියාද වුණා. කකුළු වීම දිනකොට අවධානය දියන්න. තේරෙන්න. අනේ නෝ අනු දකුණු කකුළු වීම දිනකොට අවධානය දෙන්න. එක එක තමන්ගේ පඬිත කමේ හැටියට මේකට අර මාර්ය වැඩ. තේරෙන්න. ඔන්න අති පඬිතයන්ට ඉස්සෙල්ලාම වැහෙනවා. ඇවිද්දලා නිවන් දකින්න පුළුවන්. ඇවිද්දම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේ කොහොමද? මම මේ කිසි පොතක දැකලා නැහැ. ඔන්න අති පඬිතයන් තේරෙන්නේ. ඉතින් අතුපන් දෙන්නේ අඩි දෙක විදිනකොට ධනිස් පණන්නේ. ඒ දන්න පල්ලි වැඩි. එහෙනම් මෙයාම දැක හිතනෝනේ. දැන් ඊට වැඩි පඬිතයා දැන් අඩු පඬිතකම් දිහිනයි. ඔන්න එක එක විදිහට මේ දෙනවා. මේ කමඨානට මෙම දහනවා. භාවනාව නවත්තන. පුටු උඩ වාඩි කරවනවා. නැත්නම් කය ගහනවා. නැත්නම් තේවනවා. නැත්නම් කාර් එක හරහා ගෙදර පැත්තේ ඇවිදලා ආයෙ එනවා බණ කියනකොට. ඔය ඔක්කොම කරන්නේ කවුද? 14 වෙනි මාර්ගය. තේරුණි. දැන් හිතේ හරි අවංකම් අපි මේ කරන්නේ කියලා. ඒ එහෙම කරන්නේ කොහොමද? ඒ අරක කඩනවා කොච්චර අඩියේ තියලා රතේ තියනකොට ඔන්න හිත කල්පනා කරනවා මේක එසේ මෙතේ නෙමෙයි මම මේක ඉක්මනින් ඉගෙන ගන්නවා. පඬිතුයාට ඉතන එක මෙහෙමනේ පඬිතුයා හැම වෙලේම පරිසරික උසහාය හරි මං අඩු ආයතෙන් කැම්පස් ගියා. අඩු ආයතෙන් රැකියාව මෙච්චර කරා. අඩු ආයතෙන් විවාහ වුණා. ඒ පඬිතුයා ඉවරයි. ඔය ඔක්කොම කරුද්දී එහෙනම් මේ අඩු වශයෙන් කරන එක නෙමෙයි පරිසර දුක්නාම වැඩි හපංකම. දැන් ඒ හපංකම කරන්න යනවා කමටහනට. මම ඉතාම අඩු කාලයෙන් ඔය කියන ගුණේ ගන්න ඕනේ. එහෙනම් අනිකෙවන්ට වැඩි හොඳට සතිය පවත්වන්න ඕනේ. ආමුදුරෝ ගියා දුන්නේ මෙහෙම අඩියේ තියනකොට මේ යටිපතුලට අවධානය දෙන්න. ඔන්න දැන් ඕක දැන් පාඩම් කරලා තියනවා කි. තියනකොට පඬිත් දෙන්න මේ අටමතුල නිකම් මෙහෙම්ම ඔය ලෑල්ලක් වගේ නෙමෙයි. මේ බිම හිටින්නේ ඉස්සෙල්ලා ඇඟිලි. මෙච්චර කල් දන්නේ නැහැ කොහොමද මේ අටපතුලෙන් ඇවිද්දේ කියලා. මේ රට පුරා ලෝකෙ පුරා ඇවිද්දා. පඬිණියට රක්මං කරන්න ගියාම මොකද වෙන්නේ? ඔව් හරිය අමුතු බුදුම යන්නේ. මේ බිම අඩේ දෙනකොට ඇඟිලිනේ ඉස්සෙල්ලා වදින්නේ. ඉතින් දැන් ඔන්න පඬිතුකම තවත් කරන්නේ ඇඟිලි බිම වැදිලා මිලි තත්වර මෙච්චර ගියාට පස්සේ විනුඹ වදින්නේ උන් නාති පඬිත. තේරුණා මොකද මේ ඉගෙන ගන්න මැනලක් බා. දැන්ගේ මේක ඉක්මනින් මං අනි කියවන්න වැඩි ඉක්මනින් සතිය හදා ගන්න ඕනේ. පරේතන සුසුනාව දෙනවා අර නම් මං ඉගෙන ගත්ත සියලු දේ මෙතෙන්දී නිකන් අනිත් පැත්තටම ගන්නවා. ආයෝනි සම්මතිකාරයට මාරු වුණා. මොකද කරන්නේ? ඉස්සෙල්ලා ඇඟිලි එකෙන් මේක වඩාත්ම සතිය දියුණු වෙන්නේ ඇඟිලි වැඩිලා මිලිසත්තර මෙච්චර ගානක ඉන්න විල්ම වැඩින්නේ කොයිකෙද වැඩි කොතන සතිය තිබ්බොත් ඉක්මනින් දියුණු වෙන්නේ. දැන් කොහොම චෙක් කරනවා? ඔන්න පරිසෙන්. තේන්න ඔන්න පඬිතුයාලේ දැන් යන්න බෑ කියන්නේ ඔන්නේ අතරින් මාරය තමයි මුදා. එහෙනම් නැත්නම් ඉන්නේ තවයි වගේ. ඔන්න ටිකක් කියලා බලන්න කොහක් මං කළ ඔය සාමාන්‍ය අලුත් ඇයට සමතහන් දීලා බලා ඉන්න ඕනේ කරන විදිය. ඔය හතර හිමාරය හරි ලස්සන වැඩ කරනවා තමන්ගේ හපන් ගන්න. දැන් ඔන්න ඇවිද්දෝනෝ මේ පටන් ගන්නවා නිකන් ඉබ්බෝ වගේ. ඇවිදින්න පටන් ගන්න ඉබ්බෝ වගේ මේ කවදාවත් ජීවිතේ මෙහෙම ඇවිදලා නැහැ. බිම බලාගෙන අර දෙකට නැමිලා තේරෙනවනේ හන්දි ඔක්කොම නැමිලා ඉබ්බා වගේම ධනිස් දෙකක් නැමිලා කොණ්ඩ පිළිබස්තර නැමිලා තුනට ආය වෙල්ල අනිත් පැත්තට නැමිලා අඩි කවදාම මෙහෙම ඇවිදලා
මොකද මේ? ඔන්න අර පරිණත දුස්නාමි දඩ. එහෙනම් එහෙනම් හරි ඉබ්බ වගේ හිමින් අඩිය තියලා මරන නැම්මතු වෙයිද නිවන? එහෙනම් ඕ සම්මාදිට්ඨි. එහෙනම් ඔය වගේ නැහැදිච්ච වැඩ කරලා ගන්න හොතර කිදේ. ඉතින් නම් කියනවා අපි සතුටින්ම අපම භාවනා වැඩ වැඩුවා කිසි වැඩක් නැහැ. එහෙනම් ඔන්න එක පරිණත දුස්නාකාරයෙන් වෙන තියෙනවා මම කියන්නේ. ඔය මොකක්වත් වෙන්නේ නැහැ. ඕක තමයි කරන්නේ. ඊගාට අනික් කවටත්තර ගන්නවා. දැන් ආස්වේ වගේ දුවනවා. තේරෙන්නේ? කවදාවත් එන්න දුවලන්නේ නැහැ. මොකද මේ ඉක්මනින් සතිය ගන්න. කවුද දුවන්නේ? පතරේ මාත. තේරෙන්නේ? දැන් ඔන්න ඔහම තමයි භාවනා වැඩි. ඉතින් ඕ වැඩි කල් දුවන්නේ නැහැ. හටි දාලා ඊට පස්සේ ආයෙ පුටු ඉන්නගෙන ඉන්නවා. දැන් එතකොට කමටහනට මොකක් හරි වුණාද මාර්යෝ කීදෙනේ 3 දෙනෙක් යටපත් වුණායි කියන සතුටු වෙන්නේ. මොකද උන් 3 දෙනා යටපත් වුණාම ඇති. එතකොට මේ අවුරුද්දේ 3 දෙනා. ඊගාව අවුරුද්දේ අනික එක්කෙනා යටපත් වෙන්නේ. තේරුණාද? තව අවුරුදු දෙකක් යනකොට උන් දැත් නැහැ. ඒක ඒ වැඩි. කියන්නේ ඒ වුණාට අපි විතර VIP බෞද්ධ වෙනද? කරන්නේම ප්‍රතිවර්තන භාවනාව. දැන් ඔන්නෝ මේ මාරයන්ට පුළුවන් තමන්ගේ පරණ තියෙන ಗುಣ අරගෙන මේ හතරවෙනි මාරයට මේ භාවනාව සම්පූර්ණයෙන් අහකට ගන්න. තේරුණානේ? ඒකෙන් ඉඳලා දැන් බලන්න පස්වෙනි මාරයට බලය එන්න නම් එහෙනම් ඔය මාරය හතර දෙනෙක් යටපත් වෙන්න. මොකද්ද? ප්‍රබලම එක්කෙනා තමයි මෙතන මම කියන්නේ ඔයගොල්ලන්ට බලපාන පරිසර දුන්නා. ඕක අඩු කරන්න දීපු උපදේශ තමයි මෝඩය වගේ ඕක කරන්න කිසි දැනුමක් ගන්න එපා. තේරුණානේ? නැත්නම් මේකෙන් බේරෙන්න බෑ කොහොමද? තේරුණානේ? මේක කරන්න හලුත් විද්‍යා හොඳ විද්‍යා හොයන්න මේපා. තේරුණානේ? පදාර්ථක විද්‍යා හොයන්න මේපා. අහුවෙනවා හතරට. දැන් ඒකෙන් ළමං කිව්වා දැන් පළවෙනි දවසේම ඔය ආදුනුකේ. ඔන්න දැන් ආදුනුකේකට කියන්නේ ප්‍රවිඥාගේ පරේතන දුන්නාම මේකට අහුවෙනවා. ඒකයි වැදගත්. යාදුනි කියන්නේ මොනින් භවනා කරන්න කර්මම් කරන්න ආපු කෙනා. දැන් එයාට ඔන්න කියනවා මෙහෙම මේ කමඨානේ සතිය බවත් ගන්න. එච්චර ගණන් ගන්න එපා. අයියෙන් ඇවිදින්නත් එපා. හිමින් ඇවිදින්නත් එපා. Tamanට Taman සාමාන්‍යයෙන් ඇවිදින වේගෙන් ඇවිදින්න. ලොකුවට හිතන්න එපා. අර කමඨානේ සතිය කියන්නේ මේ භවනාව දියුණු වුණොත් සති බවතන ලැබෙන ප්‍රතිඵලය තමයි ඉක්මනින්ම නිදි මත ගතිය. තේරුණාද? මජ්ජති යකේ නැන විසි වෙනවා වගේ මේ. දැන් බලන්නේ ගොනුවේ ඉන්නේ මොකටද? දැන් නිදිමතක තියෙන නිදිමත කියන්නේ මොකද්ද? පස්වෙනි මාරය. පස්වෙනි මාරයට බලේ ඉන්නවා නම් එන්න ඕනේ හතරවෙනි මාරයටපත් වෙන්න ඕනේ නේද? එහෙනම් ඕක තමයි ක්‍රමය. තේරුණාද? නැතුව මේක මේ නිදිමත හැදෙනකන් කිව්වේ පාවනේ හිටගෙන නිදාගන්න උවන්නන එකක් නෙමෙයි. තේරුණානේ? මේ කිව්වේ මාර්ගයේ 10ක් යටපත් වෙන්න දිනනවා. ඔය කමටහන ඕන කමටහන සමත කමටහනක් උනත් වෙන්න පුළුවන්, විපස්සනා කමටහනක් වෙන්න පුළුවන්. ඕන භාවනාවක ඔය අනුපිළිවෙල නම් යන්න ඕනේ. පස්වෙනි මාර්ගය දක්වා අනුපිළිවෙල එකයි. තේරුණානේ? ඒ වුණාට මෙච්චර කල් දැන් බුදු ගුණ වඩනවා, මෙනෙහි කරනවා. ඔන්න ටිකක් මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? ඉඳගෙන නින්ද යනවා. එහෙනම් දැන් ඉඳගෙන නිඳ ගියාම ඔන්න තීන්දුව මොකද්ද? ඒකට දෙනවා අර අටවෙනි මාරය තීන්දුව. මට ගැළපෙන්නේ නෑ බුදු ගුණ. මං සaddha චරිතයක් නෙමෙයි. දේශ සත්‍යයක්. මේ මනින්දත් හේතුවක් තියෙනවා. එයාම වුණ ගන්නවා. එයා දේශ චරිතය. ඒක හින්දා බුදු ගුණ භාවනාව ගැළපෙන්නේ නෑ. තේරුණා? කොහෙන් හරි ওই පොතකින් ඉගෙන ගන්න. දැන් ඊට පස්සේ එහෙනම් ගැළපෙන්නේ කොහෙන්ද කියලා ඔන්න ඉතින් ඊමේල් දාලා හරි මොනවා හරි කරලා ඔය චැට් කරලා හරි කාලින් හරි අහගන්න. දේශ සර දැන් අර අදින්න බුබ්බක වගේ අහන්නේ. දැන් ප්‍රශ්නත් අහන්නේ මේ අදින්න බුබ්බල කවදේ? දේශ චර්ත්‍යයට හොඳ භාවනාව කියන්න එයා දාන්නේ කොහෙද මේ? Facebook වල අර group වල. ඒ වගේම කට්ටිය ඉන්නේ නැහැ. ඉතින් දානවා.
දේශ චරිතයට හොඳ භාවනාව මෛත්‍රී භාවනාව. ඔන්න ඉතින් කොහෙන් හරි ආයේ මෛත්‍රී භාවනාව කරන ආකාරය හොඳ ක්‍රමයක් පැහැදිලි කරන්න. ඔන්න ඉතින් එනවා නාග ලෝකයෙන් එන්නේ මේ ණයෙක් මුචලින්ද නාගයා කියාදී හොඳ භාවනාවක් තියෙන මෛත්‍රිය ඒක කරන්න. ඔන්න ඉතින් මේ Facebook වලින් මේ කමටහන් එහෙනම් ඒක ජප කරනවා. මේ මෛත්‍රිය මේ නාමයි කිය කරන්නේ. නාග ලෝකයෙන් එන අපි මොකද මනුස්ස ලෝකේම ගැලපෙන්නේ නැහැ යා. එයා තමනුස්සෙන් තේරෙන්නේ තරක ජප කරනවා. ජප කරනකොට ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒත් එන්නේ අර දෙයම තමයි. නිදිමත. එහෙනම් දැන් භාවනාව කමඨාන කොනම කමඨාන හරියට කරොත් ලැබෙන ඵලෙ මොකද්ද මුලින්ම? ආධුනිකයෙකුට මේ කියන්නේ හැමෝටම නෙවෙයි. තේරෙන්නේ? ආධුනිකයෙකුට ලැබිය යුතු හොඳම ගුණය තමයි නිදිමත ගතිය. දැන් ඒක තීන්දුව කරන්නේ කොහොමද ඔයගොල්ලෝ? ඒක භාවනාව මට ගැලපෙන්නේ නැහැ. තේරෙන්නේ? එතකොට සම්පූර්ණ වැරදි. මේ මාර්ය පස් දෙනාගෙන් හතරක් යටපත් වුණොත් පස්වෙනි මාර්යා තමයි තීන විද්‍ය. එතකොට පස්වෙනි මාර්යාට බලේ ආවම තමන්ට දැනෙන්නේ නිදිමත ගතියක්. තාවකාලික හෝ නිින්දට වටනවා. ඒකයි අර සක්මනේදී මන නැති වෙනවා, විසි වෙනවා වගේ එකක් වෙන්න ඕනේ අනුගයට. හැබැයි භාවනාවක් මේ කරන්නේ අනිත් බණ ඇහුවට නිදිමත ඉක්මවන්න බෑ. ආමික පින්කමකින් නිදිමත ඉක්මවන්න බෑ. තේරුණානේ? නිදිමතට යටත් වෙනවා අපි. භාවනාවකින් විතරයි නිදිමත ඉක්මවන්න පුළුවන්. මේ ඉක්මවනවා කියන කතාව මොකක්ද? නිදිමත පරාජය කරන පස්වෙනි මාරේ යටපත් කරන. දැන් ඔය විදිහට පස්වෙනි මාරේ යටපත් කිරීමක් කල යුතු මන් සක්මණෙන් එතකන් සාර්ථක කරන්න බැවලක් මොනේ. එතකන් බොරුමයි කරන්නේ. තේරුණා? ආධුනිකයෙක් එහෙනම් වෙන්න ඕනේ ඔය වගේ කාලයක් කරනකොට අර නිදිමතකට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් කාලයක් කරනකොට. කොහොමාර නිදිමත ඉක්ම යවුවොත් අර කමටහන තුලින් මතුවෙන්නේ කකුල බිම වදිනකොට එතනනේ කමටහන් තියෙන්නේ. මාරේ යටපත් කරන්නේ දැන් ඇහෙන් එන අරමුණේ නෙවෙයිනේ. මේ මාරේ ටික යටපත් කරන්නේ ඇහෙන් එන අරමුණේ නෙවෙයි. කණෙන් එන අරමුණේ නෙවෙයි. නාසයෙන් එන අරමුණේත් නෙවෙයි. මනසින් මතක් වෙන අරමුණේත් නෙවෙයි. ඉන්න මං කිව්වා ඒවා මොකවා පාලනය කරන්න යන්න එපා කියලා. ඒක කරන්නේ අර පණ්ඩිතකම කියන්නේ පරිදෙන් දුන්නා. ජර්මන් එකෙන් හිතනවා නෑ මේව මතක් වෙන්න බෑ, ගෙදර මතක් වෙන්න බෑ භවනා කරන හින්දා. ඔහොම තමන් නීති හදාගන්න. හරි පුදුමයි. දැන් ඒගොල්ලෝ මෙච්චර කාල ජීවත් වුණේ එක එකේම මතක් වෙන්න බෑ එක එක තැන. තේරුණානේ? තව කිහිම නීතියක් චිත්ත නියාමේ නෑ. තේරුණානේ? ඒගොල්ලෝ හැදුවට හරියන්නේ නෑ. ඒ මේ මතක් වෙන්නේ නැතු වෙන්නේ එන අරක් බොන. දුවීමත් වුණොත් ඔන්න එක එක දේවල් ඉන්නේ මට මේවා මතක් වෙන්නේ. මනුස්සයව මතක් වෙන්නේ නැහැ. බේබදුකම වැඩි වෙනකොට මතක් වෙන්නේ කිරිසමියවමයි. තේරුණේ? නැතු ඔයගොල්ලෝ අන්න මේ සිත මාල්නේ කරන්න බෑ. මොකද සිත වැඩ කරන්නේ චිත්ත නියාමයකට අනුව. අහවල දේ මතක් වෙන්න ඕනේ. මේවා ඕන්නේ. මේවා මතක් වුණොත් පිල්ලට අහු වෙනවා. එහෙම එකක් මේකේ නෑ. තේරුණානේ? ඒව කරන්න යන්නේ නැතුව අර මතක් වෙන ඒවා පාලනය කරන්න එපා. කමඨානේ සතියේ තිබ්බොත් තමයි අර නිදිමත ගතිය එන්නේ. ඒ කියන්නේ මේ මාර්ය පහ යටපත් වෙන්න ඕනේ කමඨාන පවතින මොහොතේ විතරයි. හොඳට මතක තියාගන්න. වෙන ඇඟෙන් එන ඔළුවෙන් එන අරමුණකින්වත් නැහැ. කොන්ද රිදුනට ඒක වෙන එකක්. තේරුණානේ? මේ මාර්ය පහ යටපත් වෙන්නේ සක්මනේදී නම් කකුල බිම වදිනකොට අවධානයේ තියෙන එක නම් කමටහන එන්නේ අවධානයේ තියෙන මොහොතේ විතරයි. ඇහෙන් එකක් වෙන්න ඕනෙත් නැහැ, කණින් අහක් වෙන්න ඕනෙත් නැහැ, මතක් වෙන එකකින් අහක් වෙන්න ඕනෙත් නැහැ. එහෙම භාවනාවක ඇත්තෙත් නැහැ. ඒ වගේම බොරු කරන එක හැම වෙලාවෙම පරිචෙන් තෘෂ්ණාවේ පඬිත වැඩ. ඒකට අහු වෙනවා. දැන් එහෙම නැතුව එයා කරගෙන ගියොත් අර කකුලෙන් එන අරමුණේ ඔය මාරේ පහ, ඒ කියන්නේ තීන මිත්‍යාත් යටපත් වුණා. එන්නේ එතනින් එහා විපස්සනාව ආරම්භ කරයි. එතකන් විපස්සනාව
පටන් ගන්න සුදුසුනේ. සුදුසුකම් තේමන නිකන් ඇවිද්දා තමයි. ඒකට සතිපට්ඨාන භාවනාවකට සුදුසුකම් ලබන්න ඔය මාර්ගයේ පහක් යටපත් වෙනවා. ඒ මාර්ගයේ පහ යටපත් වෙනවා කියන්නේ නීවරණත් යටපත් වෙනවා. ඒ කමඨහන අරමුණේ විතරයි. එහෙන් එන අරමුණේ නෙමෙයි. පංච නීවරණත් යටපත් වෙනවා. කොතනද? කමඨහන පවතිනොත්. දැන් ඊට පස්සේ අර කමඨහන තුලින් මේ වෙනද දැනුණට වැඩිය වෙනස් සතියට අහු වෙන දේවල් තමයි මේ නිදිමත ඉක්මවපුවම දැනෙන්නේ. ඒවා තමයි අර උණුසුම් ගති, සීතල ගති, කම්පන, චංචල කියලා අර ධාතු ගුණ කියලා කිව්වා. තේරුණාද? එතකොට ඔන්න ඔය දේ කයේ කායික අරමුණක ධාතු ගුණ තේරෙනවා නම් කමඨහන කමඨහනේ තුල තේරෙනවා නම් ඒ නිදිමත ඉක්මෝලා. මාර්ග පහක් ඒ අරමුණේ යටපත් වෙනවා. තේරුණාද? එතකොට තවකල් භාවනා කරනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලා අර කමඨහන තුලින් ධාතු ගුණ ප්‍රකට වෙනවා. ඒක තේරුණත් නැසත් කමන්නේ. තව තව භාවනා කරනකොට අර කමඨහන විතරක් නෙවෙයිනේ කයටයි කයට අයිති දෙදිස් කුණුව ටික ඔක්කොම දිනවනේ ඔළුවේ ඉඳලා අඩපතුල තමයි. අර කයේ තව තව තැන් වල තේරෙන්න පටන් ගන්නවා ධාතු. ඔන්නෝග තමයි භාවනා. එතකොට ඒ ධාතු ගුණ තේරෙන හැම අරමුණක් මාර්ය පහක් යටපත් වෙලා කයින් පිට තේරෙන අරමුණ. තේරුණාද? දැන් බලන්න ධාතු ගුණයක් තේරුණා තේරෙනකොට එන කාමී බලයක් නැහැ මේ අරමුණේ. හරතිය නැහැ. සාපිපාසාව නැහැ. පරේතන තෘෂ්ණාවක් නැහැ. නිදිමතක් නැහැ. තීන මිද්ද ගතියක් නැහැ. හොඳට භාවනා කරලා ආසාවෙන් කරනවා දැන්. බොහොම සතුටින් කරනවා මෙතෙන්ට ආවම. අර කයෙන් ධාතු ගුණ තේරෙනවා. හැබැයි 6 වෙනි මාර්ය 7 වෙනි මාර්ය ඉන්නවා. කවුද 6? ඈ? 6 බිය. බය. 7 සැකේ. දැන් බිය ඇති වෙන්නේ හැබැයි ගෙදර හොරු කඩයි කියලා නෙමෙයි. මොකද? කයර තේරෙන්නේ නැහැ නේද ගෙදර? ඒවා බිය ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණ. මතක් වෙන්නේ ඒ වුණු කඩයිද? එහෙම බියක් නෙමෙයි. දැන් කයින් තේරෙන්නේ මොකක්ද? අර ධාතු ගුණ එක තේරෙන ධාතු ස්වરૂපයටයි බිය ඇති වෙන්නේ. එතන ඔන්න තියෙනවා තමයි කමඨහන විපස්සනා කමඨහන ආරම්භ. දැන් ඔළුව තද වෙනවා වගේ දැනෙනවා. ඒකට බිය ඇති වෙන්නේ. ternary මේක ලෙඩක්ද දන්නේ නැහැ. ඉස්සර හැදිච්ච ලොකු ඔළුවේ අමාරුවක් දන්නේ නැහැ. ඔක බිය. ඊගාට බිය එක්කම අත්තල් බැඳගෙන දෙන අනික් එක්කෙනා එනවා. බිය ඇති උනාදී. සැකේ. අත් නිමාලය සැකේ. මොකද්ද? එතකොට ඒ සැකේ කරන්නේ මොකද්ද? ඔළුව ගැක්කමද දන්නේ නැහැ කියන්නේ ඒකයි. බිය ආව හැටි සැකේ එනවා. එදකට බියයි සැකයයි මෙහිම රණ්ඩුවේ වී අර කමඨහනේ ඉන්නකොට ඒ ධාතු ගුණේ තේරි තේරි ඉන්නවා. කර්ම මිනිහා බිය වෙනවා, තක වෙනවා. කුමාර වේවි අර හතර වෙනි මාරය, හය වෙනි මාරයටයි, හත් වෙනි මාරයටයි ගෝලිනී වී ඉන්නකොට අට වෙනි මාරයා බලයට එනවා. කවුද අට වෙනි මාරය? මකුබව. එතන මකුබව කරන්නේ තීන්දුව ගැනීම. අර බිය සැකානුව තීන්දු වෙච්චී මොනවා හරි දේද හොඳ දෙයක්. අර ධාතු ගුණය දැන් ඔළුවෙන් දැනෙන ධාතු ගුණය ඒක නිකන් තද ගතිය. මේක ඔළුවේ කැක්කුම වෙන්න ඇති. ඉස්සර කැදිච්ච ඔළුවේ කැක්කුම වගේ එක කියලා සැක හිතමු ඇදී මගු බව ඒක තීන්දුද නැහැ. ඒකම තමයි ඔය දැන් හොඳට මොකද ඈ හොඳගේ භාවනාව ඉවරයි ඉතින්. තෙන්ුන්දගේ භාවනාව ඉවරයි නෙමෙයි ආයෙ භාවනා කරන්න ගියේ හැටි අර ඔළුවේ කුමෙන්න. තෙන්ුන්නේ ඔන්න මගු බව ගන්න වැඩ. නමුත් ඔළුවේ ඉලිය අමාරු වන්නේ. අර දෙන බොරු ලනු. තෙන්ුන්නේ ඒක හින්දා දැන් ධාතු ගුණය තේරුණ වෙලාවේ ඉඳලා විපස්සනාව තියෙනවා ආරම්භ වෙනවා. ඒ ධාතු මොනේට
ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව, ඒ කියන්නේ බිය සැක ඇති කරගන්න නැතුව හිතියොත් මකු බවට අවස්ථාව නැතුව යනවා. මකු බවට අවස්ථාව නැති වුණොත් තීන්දුව දෙන්න බැරි වෙනවා. තීන්දුවක් නැත්නම් අහා 9 වෙනි භාරයට 10 වෙනි භාරයට බලය හිමි වෙන්නේ ඕකින් විතරයි. තේරුණානේ? ඒකින්ද කමඨාණෙන් ඔතනින් එහා භාවනාව ලෙසින් කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කය ධාතු ගුණ මොනවා හරි කයෙන් තේරුණාද ඒ ගලේ ඩාක් එක බය වෙන දෙයක් ඒක කය බිනවීම සතුටක් ওই විදිහට තීන්දුව ගන්න නැතුව මෝඩය වගේ අර කමඨාණේ ඉන්න. එතකොට විවිධ ධාතු ගුණ වලට මාරු වෙවි යාවි. තේරුණානේ? හැම වෙලේම හැබැයි භාවනාව නවත්තනවා අර කයෙන් දැනෙන එකට බය වෙලා හෝ බිය සැකිත. ඒ බිය සැක ඇති කියහැටිය මගු බව තීන්දුව දෙන්න. දැන් නම් ඔය දැන් ඔගේ බිය සැක ඇති වෙන්නේ නැහැ නේ. ඒක දැනෙන ධාතුනේ සතුටුම සූයක් දැනුනො. එතකොට මගු බව දෙනවා මේක තමයි නිවන. දැන් හේතුවක් නැතුව මට සතුටක් තියෙනවා. ඔය විදිහට තීන්දුව. දැන් ඒ තීන්දුව ඔක්කොම බොරු. මගු බව දීපු ලනු. ඉතින් මෝඩය වගේ කරොත් ඔය එතනින් එහාට යන්න පුළුවන්. එතින් ලොකුම ප්‍රශ්න තියෙන්නේ භාවනාව හදා ගන්නකම් අර 1 2 3 4 5 6 කියන මාරෝ යටපත් කරන්නම ඕනේ. ternary නිදිමත ඉක්මවන්න ඕනේ. හැබැයි දැන් මේකත් දැනගන්න ඕනේ කවුරු හරි කෙනෙක් අපි හිතමු අද දවසේ භාවනා කරලා ওই නිදිමත ඉක්මවුවා. කයි එහෙනම් ධාතුගුණ ප්‍රකට වෙන්න ඕනේ. නැතුව වෙනස් විදියක් නැහැ නේ මේ. නැතුව නිදිමත ඉක්මවන්න නේද? ඔයගොල්ලන්ට ඉතින් නිදිමතක් නැහැනේ මේ මේ කාමයේ තිබුණා. මම හොඳ චිත්‍රපටියක් බලුවොත් නිදියන්නේ. නරක එකක් බලුවොත් නිදිමතේ. කැමති එකක් බලුවොත් පින වෙලා රත්පත් තියනවා නිදිමතේ. තේරෙන බණ අහනකොට නිදිමත නැහැ. භාවනා කරනකොට නිදිමතයි. ඉතින් බලන්නේ ඇත්ත ඇයි කිය. ඒක වෙන්නේ ධර්මානුකූල සිද්ධාන්තයකට අනුවයි. දැන් නිදිමත ඉක්මවකෝම භාවනා කරලා කවුරු හරි අද කරා කියන්න ඔබේ සත්‍යය හෙට ඉක්මනින් මේ தත්ත්වය ලබයි. ආයේ නිදිමත එනවා අඩුවේ. මේම අවුරුද්දක් අපි මාස ගානක් නිදිමත ඉක්මවල භාවනා කරා නම් ඔය කය දාතු වුණ දැන්නා. එයාට නිදිමතක් හැදෙන්නේ ආයි භාවනාවෙන් හැදෙන්නේ. එහෙනම් නැතුව විදිර ගියාම නිින්නයක් නැතු වෙන්නේ ඔය කන්නේ මේ කියන්නේ. භාවනා කරන්න ගියාට සක්මන් භාවනා කරන්න නිදිමත ඇදෙන්නේ. දැන් සක්මන් භාවනාවේ නිදිමත ඉක්මෙව්වට ඉඳගෙන භාවනා කරන එක කොට ඒක වැඩි නිින්ද යන්න පුළුවන්. තේරුණනේ? ඒකෙන් ඉක්මෝල නැත්නම් ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා. දැන් කොහොම හරි වේවා මේ නිදිමත ඉක්මෙව්වට පස්සේ භාවනාවෙන් එදා ඊට පස්සේ භාවනාව සුවයක් වෙනවා. ආසාවක් වෙනවා. භවනා කරන්න කරන්න සතුටක් වෙනවා. තේරුණානි? සතුටක් තියෙනවා. ඒ සතුට සාමිෂ නෙවෙයි, නිර්ආමිෂයි. එහෙනම් සාමිෂ සතුට ගේන්නේ ඔය නීවරණ යටපත් මෙයි මෙහා නිදිමතෙන් මෙහා තියෙන ඕනම සතුට සාමිෂ වෙන්නේ කාමයේ එකතු වෙලා වොත් සතුට සාමිෂයි. තේරුණානි? කාමී අරතිය සාවිපාසාව ඔය අල්ලගෙන පරේක්ෂණ දුෂ්ණාව අල්ලගෙන එන සතුටු සාමිසයි. නීවරණ එක කලවම් වෙච්ච සතුටක් ඉන්න. මේව යටපත් වෙලා කමතහනින් සතුටක් එනවා. ඒක නිර්ආමිෂයි. නීවරණ නැහැ ඒතන. තේරුණානේ? එහෙනම් කයෙන් ධාතු ගුණ තේරෙන කොට සතුටක් තියෙනවා. ඒ සතුට ධාතු ගුණයේ ගැටෙන ස්වරූපයෙන් නම් දුක්ඛ ස්වරූපයක් දැන්නකොට නිර්ආමිෂ දුක්ඛ වේදනාවක් එන්නේ. ඒක එක තමයි අර බිය සැක ඇති වෙන්නේ. ධාතු ගුණය තේරෙනකොට තව කාලයක් කරනකොට භාවනා පහුවෙන්න ඒ ධාතු ගුණයම තේරිලා ඒකේ සුඛ වේදනාවක් තේරෙනවා. සුඛ සතුටක්. ඒක නිර්ආමිෂ සුඛ. තේරුණනි? දැන් ඒකට ඇලෙනවා උපාසකම් වල. හරි සුවය. ඇලුනේ හැටි මග බව දෙනවා තියෙන. එතන ඉවරයි බං. තේරුණනි? ඒ ඉන්නේ විදිහට භවනා හැමතැනදීම ඇලේ ධාතු ගුණයට ඇලුනත් මකු භවනවත් කරනවා ගැටුනනවත්. දැන් ඒ වුණත් ඔය කරගෙන යනවා මොඩේල් වගේ කරගෙන යනවා. එතකොට ඔය ඇලින් ගැටින් නැතුව ටිකක් පාස් වෙලා යනවා.
ඔහොමම ඉස්සරහට භාවනාව යනවා. ගිහිල්ලා දැන් පහුවෙන්න පහුවෙන්න ධාතු ගුණ සිවුම් වෙනවා කියන්නේ ඔය කයෙන් දැනෙන ධාතු ගුණ වලට ඇලීම් ගැටීම් අඩු වෙනවා කියන එක. තේරුණානේ? ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න ගොඩ මොකද? ඇලීම් ගැටීම් එක්ක ඔය ඇලීම් ගැටීම් නිර්මාණය කරපෝ මා අතීත අධ්‍යක්ෂින් මකන ධාතු ගුණයකට ඇලීමක් නිර්මාණය කරන ධාතු ගුණයකට ගැටීම නිර්මාණය කරන එක ඒ ධාතු ගුණ තේරෙන වෙලාවට ගණන් ගන්න නැතුව භාවනාවේ දුමම ඇලීම් ගැටීම් නැතු යනවා කියන්නේ ඇලීම් ගැටීම් හදන මූලයක් මකන. තේරුණා? මේ මූලිය කියන කතාව කයට විතරක් එක මූලයක් නෑ. නෑ මේ මූලය අකුසල් මුල් කියනවා. අකුසල් මුල් තුනයි කියන්නේ. අකුසල් හට ගන්න පුළුවන් දොරටු තියෙනවා හයක්. මිනිසුන්. දොර හැට රූපයක් පේනකොට අකුසල් 10ම හට ගන්න පුළුවන්. ඒක අල්ලගෙන අකුසල් 10ක් නිර්මාණය වෙනවා. අකුසල් 10ක් තියෙනවා අකුසල් මුල් තුනයි. කනට සද්දයක් ඇහෙනකොට අර අකුසල් මුල් වලට පුළුවන් අකුසල් 10 නිර්මාණය කරන්න. එහෙනම් කකුල පොළවේ වදින කොටත් අකුසල් නිර්මාණය කරන්න බැරිද? ඈ පුළුවන්. එතකොට හැබැයි භාවනා කරන්න පටන් ගන්නකොට අකුසල් 7 දුරු කරගෙන තමයි පටන් ගන්න. ඒ කියන්නේ කායික අකුසල් 3යි වාචික අකුසල් දුරු වෙන්නේ. එහෙනම් එහෙනම් වම් කකුල පොළවේ වදිනකොට තමන් අකමැති වෙනවා නම් ඇති වෙන්නේ කකුල දැන් මගේ මට ආතරයි තියෙන කකුල මෙහෙම තියන්න එපා මෙසර වැඩි දොස්තර ගිහිල්ලා තියෙන්නේ ඇවිදින්න එපා කියලා ඕව මතක් වෙනකොට කකුල බිම වදිනකොට මැදි වෙනවා නම වෙනි අපසද වියපා තේරුම එයි දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක වෙනුවෙන් භාවනා කරන්නේ නේ දොස්තරලගේ කරා මොනවද අදහන්නේ දොස්තර. තේරුණා? ඒක මම දොස්තරගේ ශ්‍රාවකයෙක් කියලා මතක් වෙන්නේ බණහන කොට නෙමෙයි. අර රහමනේ රහමං කරන්න දිනා. ඒකයි මේකේ අරුම බුදු. දෙලෙඩ මතක් වෙන්නේ එතකොට. මෙහෙම ඉන්න එපා කිව්වා පෙෂර් හිඳ ඇඳෙන් බහින්න එපා කිව්වා මොකටද එහෙනම් පන්සලට ඉන්නේ? ඇඳෙන් බහින්න එපා කිව්වේ. ඒක මතක් වෙන්නේ නැහැ බණ බණමදුවේ ඉන්නකොට. මතක් වෙන්නේ නැක් මං කරන්නේ. තේරෙන්නේ එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාදේ ඉන්නවා. නම වෙන්නේ අපු. තේරෙන්නේ? දැන් ඔය කොහොම වෙලා තියෙන්නේ? දොස්තර කොහොම කිව්වා? ආරම්භ කරා කියන්නේ ගියා. භාවනාව කරා වගේ බුදුහාම මේ කමඨාන කරා. එහෙනම් ඔය ඒ අකුසල් දෙක තමයි යටපත් වෙන්නේ. අවිඥා ව්‍යාපාද තමයි යටපත් වෙන්නේ කායික අරමුණේ. ඒ අටපත් වීමෙන් තමයි අර නිදිමත ඉක්මවන්නේ. තේරුණානේ? නැත්නම් හැමදාම අර බොරුවමයි කරන්නේ. මට බෑ ඉඳගෙන භාවනා කරන එකමයි දියුණුව. අර වෙන්නේ මොකද? ව්‍යාපාදයේ ඉන්න අර කමන්නා. නැතුව වෙන මොකක් හරි අනුමයක් පුදුමයක් නෙමෙයි. තම හදම මතයක් ගන්න. දැන් ඔහොමම අර භාවනාවෙන් එතකොට අකුසලයේ යටපත් වෙනවා. අකුසලයේ යටපත් වුණාම ඉදිරියටම තව තව කරන්න ඕනේ. ඒවා ගැටි ගැටි ඉන්නේ නැතුව අර ධාතු ගුණ මත උනාට පස්සේ අකුසල 10 යටපත් වුණොත් කාය කර්මුනේ ධාතු ගුණ ප්‍රකට වෙන්න ඕනේ. නැතුව මේ වෙන විදිහක් නැහැ මේ. අකුසල 10 යටපත් වෙලා දැන් මේ කායික අරමුණේ ඇති වෙන්නේ බැලුවොත් ගන්නම් ඇහෙන් එන අරමුණට හරි ඔය අකුසල් 10 අවිජ්ජා ව්‍යාපාද කියන්නකො අවිජ්ජා ව්‍යාපාද කියන සංකල්පී අකුසල් දෙක ඇහෙන් එන අරමුණේ ඇති කරන්නත් කණෙන් එන අරමුණේ ඇති කරන්නත් දිවෙන් එන අරමුණේ ඇති කරන්නත් මනසෙන් එන අරමුණේ ඇති කරන්නත් උදව් වෙන්නේ එක මූලයක් මොනවද ඒ මූලේ අකුසල් මූලේ ලෝභ දේශ මොහ තේරුණනේ දැන් මෙන්න මෙහෙම හිතන්න මේක උදාහරණයක් මම කියන්නේ එක ටැංකියක් තියෙනවා ඒ වතුර ටැංකිය. ඒ වතුර ටැංකියේ පයිප් කරාම 6ක් හයි කරලා තියෙනවා. එක කරාමයක් හිමින් සැරේ ආරිනවා. අනිත්ව වහලා. තේරුණාද? දැන්
තැංකියට වෙනම වතුර පුරවන්නේ නැහැ. අර අර කරාමෙන් වතුර හිස් වෙනවා. හිස් වෙනකොට වතුර බීනනේ අඩු වෙනවා. ඒ බීනනේ අඩු වෙන එක අඩු වෙන වතුර ප්‍රමාණය අර වහපු කරාම වලට බලපානවද නැද්ද? ඈ? නෑ අඩු වෙන ටික අර කරාමෙට විතරද අඩු වෙන්නේ? වහපු කරාම පහටත් අඩු වෙන්නේ නැද්ද? නෝක තමයි මෙතන මොකද දන්නේ. ඔයගොල්ලන්ගේ පඬිතකම් එක මේව කරන්න බෑ. තේරුණාද? එහෙනම් කායික අරමුණෙන් එන අර ධාතු ගුණයට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියම ඇහැ කන නාසය දිව කය මනස කියන තුනටම පොදු දෙයක් තමයි විනාශ වෙන්නේ. තේරුණාද? ඒක උපාසිකවන්ට අල්ලන්නේ නැති එක. මොකද අර හතර නිමාරේ වැහිලා දෙන්නේ මොකක් හරි ජප කරන්න ඕනේ අරගෙන. තේරුණාද? එතනින් නම් වැඩි කර ගන්නවා. අර යෝනිසෝමනසිකාරය යෝනිසුකර ගන්න. නැත්නම් කරන්න තියෙන්නේ බුදුහම් රූපෙන්නන්නේ සතරාති පට්ඨානෙ වඩන්න. එහෙනම් කයෙන් එන අරමුණේ ඔයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියම මුළු ජීවිත කාලය ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැතිව තමයි ඔය ටික ටික අහ කරන්නේ. ඇහෙනොත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ටික අහ කරනවා. ඕක ඇත්තද කියලා බලන්න ඔය කියන කමඨහනේ අවුරුද්දක් විතර හැසිරුණොත් කවුරුහරි ඔය විදිහට ධාතුමන තේරෙන්නේ නැ නැතුව අර බොරු වැඩ කරලා රත් යාදු ගහවන්න පුවන්නේ නැහැ. තේරෙන්නේ? එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එහෙම භවනායේ ඉන්නවනම් ඒක දෛනික ජීවිතයටත් මේ විදිහට ආදේශ වෙනවා ඊගාවට අනික් වැඩ වලට. එතකොට එතනම භවනාව තියෙනවා. කොහොම ගෙවනකොට මොකද වෙන්නේ? ඉස්සරහ තරහ ඉස්සර ව්‍යාපාදේ ඇති වෙච්ච තැන් තියෙනවා. ළමන්න හොදටම මතකයි දැන් ඇති වෙන්නේ. ඒක මේ වයසටත් එහෙම වෙනවා. මේ වයස වැරද්දකට නෙමෙයි වෙන්නේ. තේරුණාද? ඉස්සර අභිඥා ඇති වෙයි ඥාසාවල් ඇති වෙන්නේ ඒවා එහෙම්මමයි. ඒ අරමුණු එහෙම්මමයි දැන් නැහැ. තේරුණාද? කරේ මොකද්ද? තාකමං කරුද? ඉතින් ඕක ඉගෙන ගන්නකම් ඕක දේරෙනකම් අර බොරු ටික කරනවා. එතින් ආරව ජප කරලා මොනවා හරි කරලා හිතලා අනිත්‍ය මෙනෙහි කරලා තිලක්ෂණය මොජප කරලා අභිධර්මයේ ටියුෂන් ගිහින් මේ භාවනාව ඇතුළේ ඔය ඔක්කොම කරවන්නේ හතරින් මාරි. තේරුණනේ? එතකොට හතරින් මාරිය බලය ගන්නවා අර භාවනාව දියුණු වුණා කාලේ. ඒකයි ආයෝනිසෝමනසිකාරය නෝ කියන්නේ. ඒක එන්නේ එහෙම නොකර අර කමටහන වැඩුවොත් ওই தත්ත්වෙ වෙනවා. දැන් බලන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ බෙන්නන ධර්මය. නැතුව තම තමන්ගේ මේ උගත් විශ්මයෙන් කරන ටිකක් මෙතන නෑ. තේරුණාද? ඒක අත්තරලා ඕනේ මේ වැඩේට බයි. මොකද පඬිත්යාට ඒ දන්නේ යන්න බෑ. සතිපට්ඨාන භාවනාව පඬිත්යාට වඩන්න බෑ. පරේක්ෂණ කුසලාව විමුදාන. හතරෙනි මාර්ගය ඒක නවත්තන. තේරුණාද? ওই ටික දැනගත්තොත් ඔයගොල්ලන්ට ලේසි මේක කරගෙන යන්න. නැතුව ඊට වැඩි දෙයක් මේක හිතන්න එක වැරදි. මේක ඥාන පහළ වෙන්නේ එලිපෙන්නේ මේ වගේ වෙන්න බෑ. යටිපල්ලට එළිය වෙන්න බෑනේ කාටවත්. එහෙනම් යටිපල්ලට පහළ වෙන්නේ ඥානෙකුත් නෑ. මේව වෙන්න බෑ. ඒව වුණා නම් බෝ. තේරෙනවද? ඒව වෙන්න බෑනේ. ශරීරයේ ඔයගොල්ලන්ට මෙච්චර කල් වෙච්ච දේ තමයි වෙන්න පුළුවන්. ඔකට දැන් මෙච්චර කල් ඔය ශරීරයේ ඥාන පහළ වුණා. එලිපේන නේද මොකක් වුනේ? එහෙනම් මේකෙන් යුත් වෙන්න බෑ. ඒකෙන්ද බුදුහාමුදුරුව වෙන්නද ධර්මයේ වෙන දෙයක්. ඔයගොල්ලෝ හදාගත්තේ වෙන දෙයක්. එක එක්කෙනා කියන බොරු කතා තව දෙයක්. තේරෙනවද? ඔව් අත්තරලා කමඨහනේ යන්න උනන්දු වෙන්න ඕනේ. එතකොට ඔය මාරපාක්ෂික ධර්ම ටික ජයගත්තොත් ආ 10ම එතන බෝධිපාක්ෂික ධර්ම 37ම තියෙනවා. තේරුණා? හැබැයි ඒක මොහොතක වෙන්න පුළුවන්. ඒ මොහොත තියෙනවා නම් එතන තියෙන මනසිකාරය යෝනිසෝ. තේරුණා? එහෙනම් 100%ක් යෝනිසෝ මනසිකාරය තියෙන්නේ මාරපාක්ෂික ධර්ම 10ම යටපත් වුණාම. තේරුණා? 100%ක් බෝධිපාක්ෂික ධර්ම 37ම තියෙන්නේ ඔය කියන මාරපාක්ෂික ධර්ම 10 යටපත් වුණාම. තේරුණා? ඒක තමයි අර සෝතාපට්ටි අංග වලට දාලා තියෙන බුදුම.
එහෙම නැතුව මේ මොනවා හරි ජප කරලා දැන් මේ මනසිකාරය එහෙම වෙන්නේ නැහැ. මේක පුහුණුවකින් ලැබෙන්න ඕන දෙයක්. එතකොට බුදුහාමුදුරුවෝ ඇයි පස්වර්මහණුන් වහන්සේලාට දේශනා කරන්නේ මුලින්ම පස්වර්මහණුන් වහන්සේලා වගේ අයට, ඒ වගේ පැවිදි අයට බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ දුක නැති තැන ලැබෙනවලු අන්ත දෙක අහක් කරපුවා. අන්ත දෙක කියලා තියෙන්නේ කොහෙද? ඇහේ නෑ අන්ත දෙක, කනේ නෑ අන්ත දෙක, දිවේ නෑ අන්ත දෙක, මනසේ එන අරමුණක අන්ත දෙකක් නෑ. අන්ත දෙක තියෙන්නේ කායික අරමුණේ විතරයි. තේරුණාද? ඒ කායික අරමුණේ තියෙන අන්ත දෙක තමයි සුඛාන්තය හා දුක්ඛාන්තය. කායික අරමුණෙන් එන සුඛාන්තය තුළ තමයි අභිජ්ජා බිහි වෙන්නේ. කායික අරමුණේ එන දුක්ඛාන්තය තුළින් තමයි ව්‍යාපාද බිහි වෙන්නේ. තේරුණාද? එහෙනම් බුදුහාමුදුරුවෝ දෙන කමඨහන කායනුපස්සනාවක් වඩලා කයි අරමුණ ඒ කායික අරමුණ ධාතු ගුණයකට ආපුවම ධාතු ගුණයක ඇලෙනකොට ධාතු ගුණයකට ගැටෙනකොට අභිඥා ව්‍යාපාද නෙමෙයි ඇති වෙන්නේ. ඒකට මුලට එන්නේ අභිඥා ව්‍යාපාද හදන ලෝභ දේ සමෝහ කියන අකුසල් මුලුයි. එතකොට හැප්පෙන්නේ අකුසල් මුල් එක්කයි. ඔන්නේ අකුසල් මුල් එක්ක හැප්පෙන මානසික ආරය තමයි ප්‍රඥා ශික්ෂාවේදී. අකුසල් මුල් යටපත් කරම මානසික ආරය තමයි සමාධි ශික්ෂාවේදී. තේරුණානේ? එහෙනම් ධාතු ගුණයක හැප්පිල්ලක් තියෙනවා අපේ, බය වෙනවා. අර අර 5 වෙනි මාරය එනවනේ, 7 වෙනි මාරය එනවා, 8 වෙනි මාරය එනවා. ඒ ටික වැඩ කරන්නේ කොහොමද? ප්‍රඥා ශික්ෂාව තුල. තේරුණානේ? ඒ ප්‍රඥා ශික්ෂාවද වෙන්නේ නම් අර කායානුපස්සනාව භාවනාවක විතරයි. නැත්නම් සතිපට්ඨාන භාවනාවක විතරයි. සමත භාවනාවක වනේ. එන්නෙන්ද සෝය. තේරුණානේ? එන්දිමත ඉක්මවපු අවසෙ ඉඳලා ඉතින් පහ වෙනවා. උඩයයි අවසාන ප්‍රතිඵලය මොකක්ද? දික්කසාගත වෙන්නේ. ඕක තමයි අවසාන. ඒ තමයි සමත භාවනාවේ දියුණුව. මොකද අර ගේවල් දරවන්න එපා වෙනවා. ඒ පැ අනිත් දෙකක් වැඩ කරනවා මං කියුවන්නේ. සමත භාවනාව දියුණු වෙනවනම් ධර්මතාවයක් තමයි ගේවල් දරවල් ඉඩම් ගන්න යාන වාහන දූ දරුවොත් එපා වෙන්නේ. තේරුණා? කවුරු හරි කියනවා නම් මට හතර වෙනි ධ්‍යානෙ එහෙම දිනනවා කියලා. ඒක බොරුවක් කියලා ඔකු වෙන්නේ. එහෙනම් gedara kiyinne. තේරුණා? මේ මොකද මේ උපාසක උපාසිකාව හදන කෝලන්නේ නෙවෙයිනේ මේවා. මේවා ලෝභ ධර්මතා. ධම්ම නියාමයකට අනුව වැඩ කරන්නේ. තේරුණා නේද? ඒක මේ 21 වෙනි කියවසේට එක විදිහකුයි. කිතු බෝර වසෙන දිවසේන තව විදිහකු වෙන්න බෑනේ ධම්ම නියාම. අනික මේ ලංකාවේ උපාසක උපාසිකාවන්ට එක විදිහකුයි. මේ වෙන මිනිස්සුන්ට තව විදිහකු වෙන්නත් මේ. තේරුණා නේද? ඒ වගේ බොරු කරලා කරලා හිටියනවා. මේ හැමදැනම පැටලෙන. තේරුණා? ඒ ධර්මයේද කරන අපහාසය ඒක තමයි විපාක. ඒකින්ද ඒව මොකක් පිළිගන්නේ නැතුව ඔය සීල සමාධි ප්‍රඥාව වැඩන්න පුළුවන් විදිහ ඔය සතිපට්ඨානේ වැඩුවට ගෙවල් එපා වෙන්නවා මොකක්ව වෙන්න බෑ. මොකද බුදුහාමුදුරන්ගේ තාවකෙ ඉියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා. තේරුණා? ඔය සතිපට්ඨාන භාවනාව වඩලා කාට හරි මට රැකියාව එපා වෙනවා නා. අන්න ඒගොල්ලෝ කතා කරන්න ඕනේ. මේක භාවනා රත්නය. තේරුණා? එහෙම වෙන්න බෑ. වෙනවා නම් මොකද්ද භවනාවෙන් එක හදන්න කතා කරගන්න. තේරුණාද? දැන් එතකොට ඉගෙන ගන්න කොහොමද? මොන හරි වෙලා භවනා කරලා දිනුනොත් ඵලයේ වර්තමානයේ මනින්න කොහොමද? ජීතර එපා වුණා නම් හුඟක් දිනුනොත්. රැකියාව අත්හැරියා නම් හුඟක් දිනුනොත්. කොහොම නේද මන්නේ? නේද? මොහොම භාවනා බුදුහාම සතිපට්ඨානය දිනුනන්නේ. තේරුණානේ? එපා වුණොත් මොකද්ද වෙන්නේ කියලා දන්නවද? එපාව කියන්නේ අභිජ්ජා කියන්නේ ඇලීම. අකුසලයේ එපා වීම කියන්නේ යාපත. තේරුණානේ? ඒකට භාවනා කරන්නේ අකුසලෙන් අකුසලෙට යන්නේ. භාවනා කරොත් සමත භාවනාවෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. අකුසලින් අකුසලයට යන්නේ අරවෙන් ආත්තරින්නේ දෙන. ඒක කරදරයක් කියන්නේ. වැඩ කරදරයක් වෙනවා. නෑදෑයම කරදරයක් වෙනවා. වැඩුණොත් භාවනා
බය වෙන්න එපා, ඒගොල්ලන්ට වැඩෙන්නේ නැහැ. ඒකෙන්ද එහෙම වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අර නරක ගමට වෙනවා මිස. දැන් ඔබ භාවනාවක් වේ වඩන්න ඕනේ ඕන තරම් මිනිඳුන්ට ගෙදර එපා ඉන්න. ඔබ භාවනාවකින් වෙන්නේ ගන්න නෙමෙයි තමන්ගේ නරකකින් වෙන එක. ඒ විදිහින් ඔයගොල්ලන්ට සාධාරණයි තම තමන්ගේ නරක කමේ ඕන දෙයක් එපා. තේරුණානේ? ඒක නිකම් මේ ලෝකේ තියෙන භාවනා වලට ගාවලා ඒකට පටවන්න යන්න එපා. ඒක වැරදි. ඒක ධර්මානුකූලව කරන ලොකුම අපහාසයක් ධර්මයේ. තේරුණානේ? ඒක නිසා මේ සක්මන් භාවනාව වගේ සතිපට්ඨාන භාවනා ආනාපානෙ මෙන්නත් එකයි සතිපට්ඨාන ක්‍රමයකට සතිපට්ඨාන භාවනාවක් විදිහට වැඩෙනවා නම් එයාට කවදාවත් ඔය කියන එකක්ම එපා වෙන්නේ නැහැ. මොකද හේතුව මේ භාවනාවෙන් කරන්නේ අර තමන්ගේ ජීවිතයේ ඉස්සර අභිඥාවල තිබිච්ච ඒවා අනභිඥාවල කරෝ. තේරුණානේ? එතකොට අපි හිතමු දැන් ප්‍රශ්න වෙන එක දැනන් දැන් දරුවෝ ඉන්නවා, අම්මා කෙනෙක් භවනා කරනවා. ඒ අම්මා දැන් සතිපට්ඨාන භවනා වැඩුවා කියලා අම්මට දරුවන්ට තියෙන අවිද්‍යාව, ප්‍රේමය, දරුව පුත්‍ර ප්‍රේමය කියන්නේ අවිද්‍යාව. තේරුණානේ? දැන් භවනාව දිනුනු නම් මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් උපාසිකාවන්ට නම් හැදෙන්නේ ළමයි එපා වෙන්නේ. ඒක කොහේ බහනවද දැන්? දුන් හරි ලකුම හම්බෙන පන්සලට ආවෝ. ඉතින් කතා කරනවා අපිට ඔය හොරෙන් ඇහෙනවා. අනේ මට දැන් ඉදර කවුරු එපා වෙලා ඉන්නේ. ඔයාට තව නැහැ. ඔන්න ඔයාලා ප්‍රශ්න. ඉතින් අනිත් කියන අර ඒක අහපු දුන් දෙනෙක් ඇහුවොත් එපා වෙයි කියුවාට මේ කොහෙදවත් යන ඕලන් ටිකක් මේ. තේරුණනේ? අර භවනා කරපු එයා කරමු. අනේ අර බොල්ලෝ කියන එපා වීම මට තව ආවේ නැහැ. ඉන්නේ කාට ගලකින් ගහලවත් බලන්න ඕනේ කියලා මොකක් හරි කරනවා ඊට. තේරුණනේ? ඔන්න ඔහොම තමයි ලංකාවේ උපාසිකාවන්ගේ භාවනාව. ඒත් මෙහෙත් එහෙම වෙන්නේ නැහැ. ඊට වැඩි වෙන්නේ. තේරුණනේ? කොහෙන් ආපු ධර්මද දන්නේ නැහැ. නමුත් වෙන්න ඕනේ මොකද්ද? අපි නම් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් ඔය සතිපට්ඨානෙ වඩනවා. වඩනකොට දරුවාට තියෙන්නේ අවිද්‍යාව. එහෙම නැත්නම් අම්මා නෙවෙයි. මොකද අවිද්‍යාව කියන්නේ අකුසලයක්. ඒක හරියකනේ ඒක තමයි ප්‍රේමය කියන්නේ. ඒ ප්‍රේමය අකුසලයක් කියන්නේ අවදාහරි ශෝකයට එනවා ඒක. ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති බය. මොක බුද්ධ දේශනා. නමුත් ඒක පස්පව් නෙවෙයි. ළමයින්ට කරුණා ප්‍රේමය තිබුණා කියලා ඒක පස්පව් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. සතර පාය යන්න හේතුව කියන්නේ නැහැ. ඒවා දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ওই විකාරකාරය ඕවා හදනවා. තේරුණානේ? දැන් අර සතිපට්ඨානේ වඩනකොට අර ප්‍රේමයට වෙන්නේ ප්‍රේමය කියන්නේ අවිද්‍යාව. ඕක හරවනවා අනවිද්‍යාව වලට. අනවිද්‍යාව කියන්නේ මොකක්ද? දැන් සතෙකුට හරි පුජ්‍යලයකට අනවිද්‍යාව සංකල්පන ඇතුණු මොනවද තියෙන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. දැන් කොයිකද වටින්නේ දරුවට? ප්‍රේමයේ ධම්මගේ වටින්නේ බ්‍රහ්ම විහරණද? මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ බ්‍රහ්ම විහරණ නේද? කොයික ඒ එහෙම ළමයි එපා වෙයිද අම්මට? නිකන් හිතලා බලන්න. වෙන්නේ. තේරුණානේ? ඔන්න සතිපට්ඨානේ හරියට වැඩුවම වෙන පරිවර්තනයක්. එහෙම නැතුව ගෙවල් කලගිරෙනවා, රැකියාව කලගිරෙනවා, ඉන්න එපා වෙනවා, ඇඟ දැවිල්ල, බලකයට මල්, ගෙදර ඉන්න බෑ, දැවිල්ල හැදෙනවා, පිච්චෙනවා වගේ, ඕවා ඔක්කොම නිකන් අමනුෂ්‍යයන්ට හැදිච්ච රෝග. තේරුණානේ? මේ භාවනාවේ ආනිසංස නෙමෙයි, සතිපට්ඨානේ ආනිසංස නෙමෙයි, මම ඕන්නා. ඔයගොල්ලන්ට හෙට දවසේ සතිපට්ඨානේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ආනිසංස කියන්න ගියවරුත් කියා දුන්නා. මතක නැහැ දැන් ඉතින් භාවනාවක් උනේ මතක නැති උඩ ඒකගෙන මතක ඥානිසංස. තේහුණානේ? නැත්නම් Tamanට ලැබෙන්නේ අමුතු විද්‍යානිසංස. ඒ වාර Tamanගේ පරේෂණ දුසුනාවෙන් හදපු මේ මාරුවේ හදලා දීපු උඩගෙඩි. තේරුණානේ? ඒකෙ හින්දා මෙතන පරිස්සම් වෙන්න ඕනේ. භාවනාව කියන්නේ මොකද්ද? මේකෙන් ලැබෙන්නේ මොකද්ද? තම මනුස්සයන්ට හානි වෙනවා නම්, ජීවිතයට හානි වෙනවා නම්, එදිනදා රටේතු කරගන්න බැරි වෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒ භාවනාව කරන්න දෙන්නේ නැහැ කියන එක. තේරුණානේ?
නිකන් මේ හේක කාලේදී කො තමන් බොරු හදාගෙන අමාරු වැටෙන්න එපා. ඒකෙන්ද ඔය භාවනාව වැඩුවොත් හරියට වැඩනකොට මං කියන කතා ඇත්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාවක් නැහැ. තේරෙන්නේ? ඔහිට වැඩි බොරු ඒව දැනෙනවා නම්, ඔහිට වැඩි මහත්ඵල මහානිසංස ලැබෙනවා නම් ඒක බොරුවක්. එහෙම වෙන්නේ. ඉතින් එහෙමනම් මා හිතන්නේ දැන් වෙලාව 4යි. අපිට ඒ මාර්ය ගැන ওই ටික කියවම ඇති. මොකද ওই මාර්යගේ වැඩ ගන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ. දැන් එහෙම නැතුව ජීවිතයක් නැහැ අපිට. එතකොට අපි ඔය භාවනා කරන කාලෙදි තමයි උත්සාහ ගන්න මේගොල්ලන්ගේ වැඩ ගන්න නැතුව ඉන්නේ. භාවනාව නවත්ව පැහැදී සුපුරුදු පරිදි ආයෙගොල්ලෝ වැඩ ගන්න. තේරුණාද? එහෙම නැතුව මේක එක සැරයක් මෙමු යටපත් වුණා කියලා ජීවිතේට අහක් වෙන්නේ නැහැ. ඊගවට ආයෙ වැඩ. නමුත් එක සැරයක් යටපත් වුණොත් ආයගමන භාවනා කරනකොට ලේසියෙන් එතෙන්ට යන්න පුළුවන්. මොච්චරයි තියෙන වාසිය. ඒක විතරයි ධර්මය. තේරුණානේ? වෙන නිකන් දැන් පන්සලේදී මාරුවේ යටපත් කළා, රක්මං කළා, ඉදිරියට යන ගමන් මාරුවේ යටපත් වෙලා නැහැ. තේරුණානේ? මාර්යම තමයි යන්නේ. මේ මෙහිඳලා යන්නේම මාර්යය. ඉදිරියෙන් ඉන්නේ මාර්යය. තේරුණානේ? මාර්යය වෙහෙන්න තු වෙන්න පුළුවන් නම් ප්‍රතිපත්තානේ හරියට වැඩෙන වෙලාව වෙන්නේ. දැන් මේ ඉන්නේ හතරවෙනි මාර්ය වෙහිලා තමයි බණ. වැහුන් නැත්නම් බණ වේරෙන්නේ නැහැ උතරින් ඉඳලි. එහෙම ඔන්න මාර්ය වෙන්නවා කියන්නේ ඔය කතාව. නැතුව මේ නැත්නම් වෙන්නේ මොකද? වසවත්ය ඇවිදින් වැහෙනවා. පොඳු කඩනවා, ඔන්නේ අමාරු ඇතිනවා, බෙල්ල මිරි කරනවා. එකනෙ එහෙම නම් මේ භවනාවේ වෙන්නේ නැහැ. ඒවා කබුව කට්ටඩි හදමු අර මිහිත්වේ හදන්නේ එක එක රක්ෂණකාරයෝ එක එක ඒවා මෙන්න එහෙම හොඳුනාරතියේ මෙහෙම වතුර ගලාගෙන ගින් ආයස 80 වෙනකොට මෙහෙම ලෙඩක් හැදෙනවා. ඒකෙන් බේරෙන්න නම් මේ රක්ෂණේ දාන්න කියන්නේ. එහෙනම් ඕටි කරලා අර රක්ෂණේ දාලා අවුරුදු 80 ජීවත් වෙන්න ගලින් මේ භවනා මධ්‍යස්ථාන වල පන්සල් වල ඇවිදලා මහන්සියට මැරෙලා එනවා. තේරුණාද? ඕක තමයි වෙන්නේ අවස්ථාව. දැන් මේ මාර කතා තමයි. තේරුණාද? දැන් ඉතින් මේ මාරයන්ට අහු වෙන්නේපා. මේ ධර්මයේ කියන මාරය මේවයි. ඔයගොල්ලන්ට මොකවත් එහෙම හානියන්නේ නැහැ. අපි බලමු හෙට දවසේ ආනිසංස ටික. බුදුහාමුදුරු දේශනා කරපු සතිපට්ඨානයේ ආනිසංස නැවත මතක් කරන්නේ. දැන් හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනේ අනුශාසන අවසන් කරනවා. නන්දහාමුදුරන් වහන්සේ පින් දෙත්තන් මෝදන් කිරීම ආදී දේවල් සිදු කරනවා ඇති. තෙරුවන් සරණයි.